ඉ අපි අන්තිමට කතා කළේ ස්ථාවර තරංග ගැන ස්ථාවර තරංගල න්න කලින් අපි පොඩි ඔප්පු කිරීමක් කලාය තමයි තන්තුුවක් තුළ තන්තුුවක් තුළ මේකෙද අපි පොඩි සාධනයක් කරලා දෙයක් කලා මංකව සාධනය වැදගත් නැහැ කියලා අවසාන සමි කරන විතර අපිට වැදගත් වෙන්නේ කිය අමකෙන් පිට ලබල තන්තුවත්තු තරංක ්‍රේගක සඳහමය වගේ ස්ථාන දෙකක් අතර ගැට ගහපතන්තු වන්නාම මේක තරග ප්‍රේග සඳහ අපිට මකක්ද ලැබුණේ විට ආත්ය කැටතිමය ඉන්නේආතතිය කැටති එහෙම නම් මට ලැබුණාගයක් මොකක්දවිී සමානයි වාර්ගමූල තු මෙද ් ල කව තන්තය सමස් काන්දය සමස්ත දිගෙන් බෙදුහම තමයි ए් කියෙන ලැබ ක තමගිය සතිමදහර दिले ඔ සම කෙනර මංුදේ ගනන්තුරන් දුන්නා ඒ ගනන්තුනේ පල නිගාන හදමු පलेනිගාන උත්තරේ ගත්තකට ඉද මෙතියන්නේ එ කිය කියන්නේ තන්තු වේ කන්දය එල් කියලා කියන්නේ තන්තු වේ දහයම ශ්‍රි එකක් ලරදි නහරි උත්තරේ දෙවැනිකට තන්තිදිග කියද කියදාවේ එ දෙකයිගල නොහරි උත්තරේ ගත්ත තන්තුඇතුල ගමන් ගන්න තරංගක තරංග ප්‍රවේගය තිහෙම ශිණ එකයි කියලා තන්තුඇතුල ප්‍රස්්පන්ධ එකක් පමණක් ඇතිවන්නම් තන්තුවේ තරංග ආයාමය සොයන්නකිව තුන උත්තර කාවද ියගන්නඩ ස්ථාර රංගයක ලක්ෂණ ස්ථාර් තරංග ලක්ෂණ මොනවද අපි එදා ස්ථාර තරංග දැක්කා ස්ථාවර තරංග කියලා කියන්නේ ඒ ස්තරංගවලට ඉස්සරහට යන්ඩ බැහැ ඒගොල්ලො හැම තිස්සම ඉන්නේ මේ වගේ දපි ලක්ෂ දෙකක් සැලකුවොත් එහෙම ඒ ලක්ෂි දෙකක් අතර ඇදදලා තියෙන තන්තුුවක වගේ තමයි මේ ස්ථාර් තරග ඇතිවෙන්නේ හරි මේ ස්ථාර් තරග ඇතිවවෙද්ද තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ඒ තරංග ඉදිරියට ගමන් කිරීමක් නැහැ ඒගොල් මෙහෙට ගමන් කිරීමක් නැහැ හිතුතා මේගොල්ල මෙ හොඳට මෙ එක තැන් දෙකක් අතර මගේ තැන් දෙකක් අතර තිියලිවරලා යා කම්පනය කිරිීමමතම සිද්ධ කරම් ඉතින් මෙ ෙම ඇතිවෙන ස්ථාවර තරන්ගේ අපි දැක්ක එද රූප වීඩියෝ එකකින් දැක්කා මෙ මේ විදිහයට ඇති වෙන තරංග සෙට්ට එක මෙ මේ වි තරග සට්ටක් ඇති වෙනවා ඒ වගේ මතවාව තරග සට්ට මේ ඇතිවෙනවා විදිහයට තවක් කෙනෙ මෙහෙම ඔන්න ඔය විදිහයට අපිට විටලා අඳුරගණ්ඩ අමාරු විදිහයට ඔගේ තරංග ගණනාවක් ඇති වෙනවා ිති විශේෂම ලක්ෂණය තම මේගොල්ලො ගමන් කිරීබන්නහ එක නිසා තමා මේගොලට ස්ථාවරයි කියල කියන්නේ චලනයක් දක්වන්නේ නැති නිසාකලට අපි කියෙන ස්ථාවර තරංග කියලා හම දෙසම මෙන විදියට ඉහල පහල ගමන් කරන රංග සට් එකක් විදිර තමා අපිට මේවලු සනයනවි නිරීක්ෂණ කරට අවස්ථාවක් නැහැ මේ ස්ථාවර තරග ඇතිවන ප්‍රධාන හේතුමන් ඉද කතා කළා ඒ තමයි මොනහරි තරංග දෙකක් එකනකට මොනහරි තරංග දෙක් එකනෙකට ප්‍රතිවුද්ධ දිශාවලට ගමන් කළොත් එක මොහො දෙද එකනකට ප්‍රතිවුද්ධ ශාවල ගමන් කළොත් තමයි මේ ස්ථාව රන්කි නව ඇතිවෙන්ට එතව මේ වගේ තැන් දෙකක ගැට ගහපු අනුවක්හ දෙනකට ප්‍රතිවරුත් තරන්ග ඇතිවෙන්නේ අපි මේ පැත්තිෙන් අල්ලගෙන මොව මෙහෙම උත්සලා අතෑරියෝත් මේ ඇතිල තරංගයක් ගමන් කරන හරි මගලට කිව්වා මේ වගේ බාධක ඇතියන තැනකද මොකද වෙන්නේ ඒ තරංග හැල්ලි වෙලාල අපපුෙන්ඩ උත්සාහ කරනවා දැ මෙතන තියෙන විශේෂදය තමයි මොව ඉස්සරහඩයන්ඩ හදනවා මෙ අති තරන් ස්තරහට ගමන් කර හදනම තරංග ඇතිකොත් මේ ැදලි හළ ලුව එය ගිහිලි වෙල්ලා වැදිල ආපස්තරේනවා තව තරන්ග හරි මේර අප පැත්තිෙන් දිගින්දිකටම සරග ඇතිකරදදි අනිපැත්ති බාදකය වැදලි වෙල්ලා තරංග සෙට්ට එක නිරන්තරේම අනි පැත්තරත් ගමන් කරන මේ විදියට දෙපැත්තරම තරංග එක පාර ගමන් කරඩ උත්සා කරනු ඉතින් මෙහම එක පාර දෙපැත්තරම තරංග ගමන් කරන්න උත්සාහරද්දි ොකද වෙන්න මෙන්න මේ විදිහයට අපිට ස්සරට ගමන් කරනවාගේ හිතාගන්නඩ බැරි කොහර දිසාවල ගමන් කරනවාගේ හිතාගඩ බැරි මෙදර උඩ පාහල යන්න තරංග සට් ගක් බවලට මේ ගොල්ලො පත්සෙනම වීඩියෝකින් පෙන්න්නව ගොලන් එක බොහොම පැදිලි වෙන්න තිේ සිද්දිය හරි අන්න ඒ වගේ ගමන් නොකරන තරංගවලට අපි කියනවා ස්ථාවර තරංග කියල් අපිකන් ලියගම් මුලින්ම තරග ලක්ෂන ඇර්ති ලියාගම් එකට ප්‍රතියුද්ධ දිශවලල ගමන් කරන එකනකට ප්‍රතියුද්ධ විශාවල ගමන් කරන ස්ථාවර තරංග දෙකක් මගින් එකනෙකට ප්‍රතිුද්ධ දිශාවල ගමන් කරන ස්ථාර රංග දෙකක් මගින් එකනකට ප්‍රතියරුද්ධ දිශවල මන් කරන ප්‍රගමන තරංග දෙකක් මගින් ස්ථාවට තරංග නිර්මාණය වේ එකින එකට ප්‍රතිවරුද්ධදිශාවල ගමන් කරන ප්‍රගමන තරංග දෙකක් මගින් ස්ථාවර තරංග නිර්මාණය වේ හරිදත් මයි ලියගතදඔහරි මෙය නි ඇතිවන්නේ තරංග අධිස්ථාපනයේ ප්‍රතිඵලයක් වශයනි මෙය ඇතිවන්නේ තරග අධිස්ථාපනයේ ප්‍රතිඵලයක් වශයනි මෙ තරංගය මෙම තරංගය තමාගේ ස්වභාවය සීග්‍රන් විචලනය කරගන්න බැවින් ශීග්‍රයෙන් විචනය කරගන්නා බැවින් සීග්‍රයන් විචලනය කරගන්නා බැවින් එය එක් තරංගයක් ලෙස තරංගයක් ලෙස නිරීක්ෂණය කිරීම අපාසුවේ වමලියගන් මෙම තවර තරංගය තුළ සමහර ලක්ෂ දිගින් දිගටම නිශ්චලතාවේ පවතින අතර දිගින් දිගටම සමහර ලක්ෂ දිගින්දිගටම උපරිම විස්ථාපනයේත් පවති උපරිම විස්ථාපනයත් පවති මෙම උපරිම ලක්ෂ ප ්‍රස්පන්ද ලෙසත් ආවමක්ෂ අවමලෂ නිෂ්පන්ධ ලෙසත් හඳුන්ුවයි මෙම උපරිම ලක්ෂ ස්පන්දලෙසත් අවම ලක්‍ෂය නිෂ්පන්ද ලෙසත් හඳුන්වයි මේ සෙට්ට එක මේ පැත්තදේ නවා යම් ිප්‍රයගින් මේ සට් එක මේ පැත්ව වෙනවා මේ තරග දෙකධස්ථාපනය වෙනවා අදිස්ථාපනවෙලා නිර්මාණය වෙන මෙ අටමන්දොත්න කොහොම එඩඕන තුන් දෙෙන එන්ඩ නේ වි කෙන නිර්මාණය වෙනවා මේ තාවතරංගයක් වෙද්දී මේ විදි ප්‍රතිවරුද්ධ කලාව මේ විදි ඔවියට සට්ට විතරට සුනක් තරක්ද ලා නඳගන්න ඇතැයිඒක මංකනුවකනු ස්ථාවර තරංග නිශ්ච සීවාවත් තුළ ඇතිවන බැවින් නිශ්චත සීවාත් තුළ ඇතිවන බැවි ස්ථාවර තරගයට විසාමානය ෆ්ලම්ඩා ෙදිය නොහැක ස්ථාවර තරන්ග විසාමාන එෆ්ලම්ඩා යෙදිය නොහැක හරුවදදල් ලියාගඩ එයට විසාමාන එෆලම්ඩා යෙදිය නොහැක නමුත් මෙම ස්ථාවර තරන්ගේ ඇතිවීමට පාදක වන ආදක වන ප්‍රගමන තරංගේ සොයා ප්‍රගමන තරංගේ සොයා ප්‍රගමන තරන්ගේ තරංගයාමය සොයා මෙම ස්ථාවර තරන්ගේ ඇතිවීමට දායක වන ප්‍රගමන තරන්ගේ තරංගායාමේ සොයා එ ප්‍රගමන තරංගයට වී සමානය ෆ්ලම්ඩා යෙදිය හැකිය වී සමාන ලම්ඩා යෙදිය හැකිය වෙනම ලියගඩ තරම යටටිියාගන්න ප්‍රගමන තරගේ තරංගායම සුයා ගැනීම සඳහා අනු්‍යාත නිෂ්පන්ධ දෙකක් අතර දුර අනු්‍යාත නිෂ්පන්ධ දෙකක් අතර දුර යොදාගත හැකිවේ යොදාගත හැකිවේ මෙසේ ඇතිවන නිෂ්පන්ධ දෙකක් අතර දුර පුුවක ප්‍රමාණය ලෙස දැක්වන අතර පුඩුවක ප්‍රමාණය ලෙස දැක්වෙන අතර එය තරන්ගේ තරංගආයාමයෙන් අර්ධයක් වේ මෙසේ නි්පන්ධ දෙකක් අතර දුර පුඩුවක ප්‍රමාණය ලෙස පුඩුවක ප්‍රමාණය ලෙස දැක්වන අතර आ यह प्रගමන තරंगයේ තරंग आयाම अर्दයක්वे तरंग आयाම अर्दයක්वे ්‍රගමන තරंगයේ තරंग आयाම अर्दයක්वे ह කියවා ඒ වගේ හැදිච්ච නිෂ්පන්ධ දෙකක් අත දුරට මේ අවස්ථාධප කියෙන පුඩුවක ප්‍රමාණය කියලා ඒ පුඩුවක ප්‍රමාණය කියන එක සමාන වෙනවා එම තරන්ග සෑදෙන්ඩ දායක වෙච්ච ඒ ස්ථාර් තරන්ගේ සෑදෙන්ඩ දායක වෙච්ච ප්‍රගමට තරංගයේ තරංග ආයාමයෙන් අර්ධයක් කියලා ප්‍රගමට තරගේ තරංගආයාමෙන් අර්දයක් කියලා වරංගතු ලොන්න දාගණ්ඩ ගමණ රගේ කියන්නේ මොන තරංගේද ස්ථාවර තරංග නිර්මාණය වීමට දායක වූ තරංගය මෙම ස්ථාර් තරන්ගේ සෑදෙන්න්න දායක වෙච්ච ප්‍රගමන තරග ඇසුරෙන් තමයි අි සෑම ගන්නේ කිරීමම්ම මේක සිද්ධ කරන්න හේතුව තමයි ස්ථාවර තරන්ගයට වෙනම විසාමානය පලම්න සමිගෙන යොදන් විදිා නැහ හේතු තමයි ගොල්ලන් එයා ස්රට ගමන් කන්න තරංගය මේඒයක තැනක ඉන්න තරන්ග හරි එනිසා අපිට එයා මුොකොයි මහොතු කොතන ඉන්නවද කියලා අපිට කතා කරන්න බැහැවිෙන් කරලා එනිසා අපිට සමී කරන යොදන්ඩ වෙන්න හැම තිස්සම වී සමාන එ්ලම්ඩා යොදන්න වෙන්නේ මේ තරංග ස්ථාර් තරන්ග හැදෙන්ඩ දායික වෙච්ච ප්‍රගමන තරංග ඇසුරෙක් ඉති ඒක තමයි දැ අපි කරන්න යන්නේ තන්තුඇත්තුල ගොන්නගෙන ස්ථාව තරංග කරන්නටා අපි මේකට කියනවා ලික කියලා බල එ මේකට තමාපි කියන්නේ මූලිකේ කියලා බලම අපිනෝකට අපි කියනවා පළමු උපරිතානය කියලා බලන්න මැද නිෂ්පන්ධය දෙපැත්තේ නිර්මාණය වෙලා තියෙනවා න් මේක කියනවා පළමු පරිතානය කියලා මැදි නිශ්චල වෙලා දෙපැත්ත මෙතනයි මෙතන ප්‍රස්පන්ධ දෙ ගොඩනගලා තියෙනවා ප බල ඉළඟවස්ථාව ඉළඟ අවස්ථාවට අපි කියනවා දෙවනු පරිතානය බලඩ එක මැද තියෙනවා නිष්පන්ධ දෙा ැද නිෂ්පන්ධ දෙකක් තියෙනවා එවගේ ප්‍රස්්පන්ධ තුනක් තියෙනවා තැන්තුනක ප්‍රස්්පන්ධ තුනක් නිර්මාණය වෙලා තියෙනක් මේකට කියනවා මේකට කියනවා දෙවන උපරිතානය කියලා හරි නැවත මුල ඉන්නම් බලන්ඩ අපි මූලිකවය කියලා මේක නම් කරනවා මේකද ඇතිවෙන්නේ මැද තැනින් මැදිින් ඉහළ පහලය නවා මේම තනිින් ඉහල පහල යනවා මෙතැන ඇති වෙනවා ප්‍රස් පන්දයක් ඒ ප්‍රස්්පන්දය උගලන්ඩ නවා රි බල මේදිය තැන් ලක්ෂ දෙක අසව වෙලා තියනවා ඇත්ත සයි වෙලා තියනවා එයාව වේට් කරනවා තින් එක සංඛ්‍යාතය වෙනස් කරදදිිමකද වෙන්නේ බලන්ඩ දැන්නිර්මාණය වෙනවා උබරිධාය කියෙන අවස්ථාව මේ නම් කරන විදිහ තමා පළමුමූලිකේ බළමු ප්‍රතාානය දවනු ප්‍රථධානය කලා කියන්නේ මේකට අපි කියවා බලමු ප්‍රධානය හේතු තමයි එයාගේ මැද තැනක හැදෙනවා නිෂ්පන්දයක් ඒ වගේම ප්‍රස් පන්ධ දෙ නිර්මාණය වෙන බල අර්තියන්නේ එක කොුණ බැත්ති අනිත් කොන්න නිර්මාණය වෙනවා දෙවනුපරිතානය බලන්න එතන තියෙනවා එකයි දෙකයි තුනක් තියෙනවා ප්‍රස්්පන්ද නිෂ්පන්ධ තියෙනවා එකයි දෙකක් මෙකඩි කියනවා දෙවන උපරිතානය කියල හොඳර බලන්න හරි ඔන්න විදිර තමා වැඩේ සිද්ධවෙෙන දක්ක් කොම දෙන්න මැදී ඉස්සිච්ච න්න විදියට මැද ප්‍රශ්පන්ධයක් තියෙනවා දෙපැත්ත කොන් දෙකෙන් සම්බන්ධයලා තිියවා මෙ කියන මූලිකේ කියඒවගේම මේ තව සිද්ධයක් අපි කතා කරනවා ඒ තමයි මේවල මූලිකය පළමු ප්‍රතාානි දෙවනු ප්‍රතාානය ඇසුින් කතා කරනවා වගේම තව කතන්දරයක් තියෙනයි තමයි ප්‍රසංවාද ප්‍රසංවාද කියල තව කතාවත් තියෙනවා ඒක ඇති වෙන හෙටි බලමු හරි මෙවිදියට පුඩු එකක් පිතරක් ඇති වෙනවා නම් පුඩු එකක් පිතරක් සිචතැක්ක තරක් ඇතිවෙනවන්නං අප මේකට කියනවා පලමු ප්‍රසංවාදය කියලා හරි ඒ වගේම ඔල දකින්න ඇති දෙවන උපරිතානය කියලද ඒකෙති මුකද වුණේ පුඩු දෙකක් ඇති වුණා මේ විදී හෙළ පහල ඇනත දෙකක් ඇති වුණා එ බලම ඒකද කියන්න අම් මගදද කියලා දැන් අපි යන් මූලිකය කියෙන් තැටනවත ලකේද ම කිව්වා එක අපි කියන තව වචනයක් තියෙනවා කියලා මේ අවස්ථාවේදී අපිට ගන්න පුළුවන් තව වචනයක් තියෙනවා මේක පලමු ප්‍රසංවාදය පලමු ප්‍රසංවාදය මේ පලම් ප්‍රසංවාදේ තියෙන් විශේෂ ලක්ෂණ අපි කතා කර ග දන්නවා මේ තන්තුව ගැට ගහලා තියෙනම් මේ වගේ ලක්ෂ දෙකට න්තුුවටේ යම් කිසි දෙගක් තියෙන ඒත් අන්තුවේ යම්කිසි දිග අපි මෙම ඇදල තමා ගැටගහන්න ඇති ඇදලා ගැට ගහත්්දී මෙතන මේ ස්ථාන් දෙක අතර දුර අපිට ගත්හැකි එල් කියල් මේ ස්ථාන් දෙ අතර දුරා අපිට එල් කියලා ගන්න පුළමු ප්‍රාෝොගය ස්ාතරන් අපිට දැක්ගන්න පුළුවන් කියලම කිව්වා ලනුවක් තැන් දෙකකින් සම්බන්ධ කල්ලා ඒාව කම්පනය කළොත් ඇති මමලි වවා තන්තුුවක ඇතිව ස්ථාර් තරංක රටා කියම අතෘකාව ඒ ඇති පොඩ ලියාගමු තන්තු ඇතිව ස්ථා තරක රටා කියෙන ඇ පොඩලියයා ගමු දෙපසින් සම්බන්ධ කර දෙපසින් සවිකරන ලද තන්තුුවක් වරකින් කම්පනය කිරීම කෙළවරකින් කම්පනය කිරීමෙන් කෙලවරකින් කම්පනය කිරීම තන්තුුවත් තුළ තන්තුුවත් තුළ තන්තුුවක් තුළ ස්ථාවර තරගරට ගොඩ්නගාගත ස්ථාවර තරංග රට ගොඩ නගාගත හැකිය මෙසේ කෙළවරකින් කම්පනය කිරීමේ දී මෙසේ කෙළවරකින් කම්පනය කිරීමේ දී ඇතිවන තරංගය සමග ඇතිවන තරංගය සමග ඇතිවන තරංගය සමග එම තරගේ පරාවර්තනය වන තරංග එම තරංගෙහි පරාාවර්තනය වන තරංගය අධිස්ථාාවනය වීමෙන් එම තරංගෙහි පරාවර්තනය වන තරංග අධිස්ථාාවනය වීමෙන් ස්ථාවර තරංග රටා ගොඩනැගේ ස්ථාවර තරංග රටා ගොඩනැගේ පරවර්තන තරග අධිස්ථාාවනයවීම නිසා පරවන තරග අධිස්ථාාවන වීම නිසා ස්ථාවර තරංග ගොඩනැගේ තන්තුුවක් තන්තුුවක අනුනාද අවස්ථාව සලකා දාගන්න තන්තුුවක අනුනාද අවස්ථාව සලකා අනනාද අවස්ථාව සලකා තන්තුුව අනුනාද අවස්ථාව සලකා බල මම කිව්වා ප්‍රධාන මතෘ කාවදයහන්නේ ප්‍රධාන මාතෘ කාවන්නේ තන්තුවත්තුල ඇතිවු ස්ථාාවර තරංග රටා ප්‍රධානමතතු්‍ර තන්තුත්තුව ඇතිවු ස්ථා රග රටා ඒයට වාක්‍යයක් විදිරදල්ලියා ගන්න අනුනාද වස්ථාවේදී අදවස්ථේදී මම කිව්වා මෙදියට පළමුවෙෙන් ඇති වෙනවා එකක් එකට අපි කියනවා මූලික තරංග රටාව කියලා එකට ත විශේෂ නමත් දෙනවා කිව්වා පළමු ප්‍රසංවාදය කියල ඇයි පලමු ප්‍රසංවාදය කියලා කියන්න හේතුව මෙතන ඇතිවෙන්නේ එක 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 උපරිම ලක්ෂේ කරි කියනම් පලමු ප්‍රසංවාදයක් කිය එමනතම් මෙතන එක පුඩුවයි ඇතිවෙන් එනිසා අපිට කියන පුළුවන් මෙතන නතිවෙන්නේ පළමු ප්‍රසංවාදය කියලා මේ ලෑම්ඩ බෙදීම දෙකයි හතුමොකක්ද දන්නවා මෙතන තරන්ගි ගොඩන්නගලා තියෙනවා මේ තරන්ග උපරිම උසක් ගිහිල් තියෙනවා මෙන්න මෙතදි කියන්නේ ළ දැකල තියෙනවා මොන තරංගද සරලාන වර්තිය චලිතයේ දී මේ විදිහ තරංගරකාවත් තියන්නේදී දරංගරටාවත් තියෙද්දී අපි කියල් තියෙනවා මෙන්න මේ වගේ ලක්ෂ දෙකක් අතර දුරගත්තත් අපිට කාවද ලැබෙන්නේ ලැම්ඩ කියනෙක් කියනාව මෙන මේදිය තැන් දෙගක් ගත්තත් පිල් ලැබන්නේ කාවද එන්න මේ ලැම්ඩ නැත්තම් තරග ආයාමි දැම් මෙතන ඉන්නේ කොයික ඇල්ලද මෙතන ඉදාම් මෙන්න මෙතන කොටස නේද ඒ කියන්නේ මේ මන් කතිර දෙකත්දාවපට ඇන් දෙක කතර දුර කොච්චරයිද මේ කතිර දෙකත් තියන දුර කොච්චරයිද කතර දෙකතර දුර මෙන මේකඇල්ල අපි එක පැත්තකි විතරක් හිතුවොත් මේකඇල්ල තමාවේ තියෙන්නේ එකැන මෙන්න මේ වගේ කොටසා ඒකොට සි දුර කොච්චරයිද න මෙත දුර කොච්චරයිද මයි කියන්න ලඩ බෙදීම දෙකයි හොඳයි මෙද බෙදන්න දුර ලැම්ඩ බෙදීම දෙකයි ඉතින් එහෙම නම් අත්මසාලකපු මෙන මේ නි්පාන්ධ තියෙන ලක්ෂ දෙකා අතර දුරත් ලැම්ඩ බෙදීම දෙකයි නමුත් අපි ඒ දුර කලින් ලකුණු කරගෙන තියෙනවා සිම්පල් එල් එහෙම නැත් තම් තන්තුව අභිොද්‍ර ගැට ගහලා තියෙන්නේ ඒ ගැට ගහල තියන ොහොතයදී ඒ තන්තුුවේ තියෙන දිග හරි එහෙම නම් මට පොඩි දෙයක් කියන්න දැම් මේ විදිහට මේ තන්තු වේ හැඩේ මෙ වෙනස් වෙලා තියෙනවනේ එකර උපරිම මුොතේ ද මේ දි හැඩේ වෙනස් වෙනවා එහෙ වෙනස් වෙන්ඩ නං මේ තන්තුරට තියෙනව විශේෂ ගතිගුණයක් කිය හडले ना नाහමर शेष विशेषद न विशेष क्ष आधा ගන है හ ने වැද ගත්කම මේ ඇල්ලට නමුත් හිතලගන්න මෙමෙලින්තිබිච්ච එල් මෙම ලොක වෙන්ඩ නම්මකද වෙන්ඩ වන මේදිට කම්පන තත්්‍ය අස්තතා සතුුවක ගබඩාලාතිය ගබඩා තන්තුුවකට එකන තන්තුේ යම් කිසිආතති ආතති අත්තිය නවකෝමත් අංශුවතර යම් කිසි ඇත්වීමක් ඇතිවෙන්ඩ න ඇතරම නම් හම දෙදයක් වෙන්ඩ ඇත්තර වෙනදේ මෙ මේවියට වෙනස් වන්නෙනැ දිකට කලින් මෙ ලස්සන්න තිබුණ මෙම නැමි ල්ලාන මෙතන අනිවාර් පොඩි දිග වැඩීමක් වෙනවා ඒක නිම්පොඩි අදහසක් හිතන ම කියපු එක හිතන් දෙපා මොකද ඒක හිතලා යුත්තයම ගණන් හතන් නමාරුනවා වැඩියට හරි එනිසා අදහසක් හිතල බල මොකක් දෙතන වෙනම ඇති කියලා බලන්ඩ මෙතන මං කතා කරන්න යන වෙන දෙයක් ලැම්ඩ බෙදීම දෙකයි කියලා මට ලැබෙනවා මෙවිදියේ තරංගයක් ගත්තොත් ඒ තරන්ගේ මේ කෑල්ලක මෙන මේගේ තැන් දෙක මේ හැඩේ තියෙන ස්ථාන දෙක දුර ලැම්්ඩ දද කියල මට නවා නමුත් ම මේ මොහොතේදී ලකුුණු කරගෙන තියෙනවා තු මුලි ගට හ ද නම කලුපාඩින් දැක්ක මුලින් ගට කල්ද ්ච එකක රතුපාඩිින් දැක්වෙන්නේ එයා කම්පනය වෙද්දිී ස්වභාාව හරි මේ තැන් දෙක ගැට ගහ පු දුර මම එඒල් කිය ලකුණු කරගෙන දෙනනවා එහම නම් මේ ලැම්ඩ බෙදීම දෙක සමාන වෙනවා පෙල් කියනෙක් කෙනාට ඉති එහෙම නම් මට ලැබෙනවා ලැම්ඩා කියනෙක් කෙනාගගේ දෙයි එල් දෙයි සිම්පල්ල් ඕම ලැබුණට පස්සේ මඩ පුළුවන් වී සමානයි එලම්ඩා සමිකරණයට මේ අආවාදශ කරගන්න මේ මම එ උක්ත කරගන්නවා එගේ ඇසුරෙන් තමයි මේ ප්‍රසංවාද කිය එක හඳුන් වන්නේ ප්‍රසංවාද කිය එක හඳුන් වන්නේ ඇසුර කිය එකෙනට ලැබෙනවා වීයට ලැම්න කියලා එප සමානයි මටලි න්න පුළුවන් වීයට දෙකයි එල්ගිය මේකට අපි කියනවා පලමු ප්‍රසංවාදය කියලා මේක ඇඳලා මේටික ලියලා මේක ඇඳලා දාග ඇඳ වැරදලම පළමු පෙරිතානය පළමු පරිතානය පළමු පරිතානය කොහොමදක් නිෂ්පන්ධ මැදකයි කොනේ දෙකන් නිෂ්පන්ධ කියල සල කණ්ඩ වනේ හරිද කොනේ දෙක මෙ කොන් දෙක සම්බන්ධ එලාන තියෙන් ඒ සම්බන්ධ දෙක හ හ ප්‍රධාන කහොමදාව මේදියල් ලක්ෂ දෙක ගටග හල තියනම් මේක කොනකින් පෙලනවස්ථාව තන්තුවක් එ කොනකින් පෙලනවස්ථාව නැත කොනකින් කම්පනය කරනවස්ථාවමවිදියට ලස්සන නිර්මාණය වෙනවා මෙතමා පාඩිමං ඇදල තියන්නන්නේ තන්තුව ආරම්භය තියන බිහිටියීම රතුබාඩිං ඇදල තියන්නේ ස්ථාවර තරංගවල පිහිටම් උපරිම අවස්ථාවලදී ඉති මේකේ මේක කොටසක් ගැන විතරක් හම තිසම හිතන්ඩ එක තරංග කෑල්ලක් ගැන විතර මෙයා වහල මෙයා වහල හිතන්ඩ එක පැත්තක් මෙම ගමන් ගැන එක තරංග ඒක සල කලා වැඩේ කරමු මෙතන ගැට ගහල තියන තැන්දි ග අතර දුර මේ තන්තු ගට ගහල තියන තැන්දි ගතර තියෙන දුර කවදත් වෙනශන්නේ නැහැ එයා එම තමයි හරි ත මෙතර වෙනස්න්නේ ගෞද මෙ වෙනස්න්නේ මේ තරග ඒ තරංගා යාම මේ එල් කියරෙ කියනා වෙනස්ෙනවද එල්කෙනෙන වවිෙනස්නවද එල්කෙන කෙනා වෙනස් වෙන නැහැ දැම් මෙතන මෙයා හිතං අමතක කර මෙයට පත්තර තිනොට හිතින් අමතක කරන්න මේ යටතිින් පටහරම් මෙ හිැවිලි වර තරන් හිති අමත කරඩ මේ තරග විතරක් හිතඩ ඒ දනන්ගේ විතරක් හිතුහම එතන තියෙනවා ලැම්ඩා දුරක් එහමනත්තං මේ පුඩුගානෙන් ගත්තොත් පුඩු එකයි දෙකත් තියෙන තරංග පුඩු දෙකක් තියෙන මම කිව අනු්‍යාත නිෂ්පන්ධ දෙකක් අතර දුර පුඩුවක් කියලා මෙතන පුඩු දෙකක් තියෙනවා එහෙම නම් පුඩුවක දුර වෙන්නේ ලැම්්ඩ බෙදීම දෙකයි තිීරෙගේ නොට්ට ඇකදිර අපි දුන්නා පුඩුවක දුර වෙන්නේ ලැම්ඩ බෙදීම දෙකයි එහෙම නම් ලැම්ඩ බෙදීම දෙකවගේ දෙන්නෙක් ඉන්නම් වෙතන ඉති මේද පුඩු දෙකක් හැදෙනවා මේ පුඩු දෙකක් සම්පූර්ණයෙන්ම සමාන වෙනවා මේ ස්ථාන දෙ කතර දුරට කියන්නේ එල්ට එහෙම නම් මේ අවස්ථා වෙදිී ිල් ලැබෙනවා ලැම්ඩ සමානයි එ කලින් අගේ නෙමෙයි දැන්ගෙන් එමම් එක ලියාගන්නවා විසාමාන ලැඩ සමක නිට දාලා වී සමානයි ැමතේන්දී මට ලැබෙනවා සංඛ්‍යාතිය තමයි प හදාගන මෙ नाම් කරන්නේ अरे पाल प्रसංवादය මේ අवस्थवि संख සංख्या කතාතාරනवන प्रसंगवाद මෙ පුුයි ඒ නිසා කියන්නේ දෙवन प्रसංවාदය इ देवन प्रसංवादය බ පොහොමද වි සමලඩ දැම්ම හම මෞක්ත කර ගන්නව සංක්‍යයාද වට ලැම්ඩ කියල් ලැබෙනවා විය ලම්ඩ ලම්ඩ වෙනට මං ආදසි කරනවා සිිම්පල් එල් කියනෙක් කෙනා මයා විශේෂ විදිගල් ලිය ගන්නවා එ සමානයි ව බෙදීම දෙකයි වැඩි කිරීම දෙකයි බෙදීම දෙකයි වැඩිකිරීම දෙක කිය ලම් හම කිසි ප්‍රශ්නයන් නෑන් ඩ බෙදන් ෝන එල්ලක මෙත ල්ියයාග දැම්බාන බදන විශේෂ දෙයක් තියෙනවා මං අලුතෙන් පොඩි නිර්මාණයක් කලා එහෙම නැත්තං කෝම දන්නඩ නේ මේ දෙකන හැ වීබදීම ලැම්ඩ වෙනුඩා අදිස වෙන්නඩෝ න මෙන්න මේ ල් කියනෙක් කියෙන එච්චරයි මෙතන වඩ ෝනේ ම පොඩි විශේෂ ක කතුලත් කලා ඒ තමයි දෙක කියලෙක් කෙනෙක් දාලා එයා බෙදලා දෙක කියෙක් කෙනෙගියා ගුණක මේ ප්‍රකාශනය දෙක කියල එක් කෙනගින් බෙදලා දෙක කියලෙක් කරීම වැඩි කලා අන්තිමට මේ දෙකර දෙ කැපනි සාක ප්‍රශ්නන් නෑ සමකන වැරද දන්න හැ මම කරලා දෙන්නේ වීබෙදීම එල් කියෙන්ෝන් තැන්ඩ වබදීම දෙකයිල් කියල දාලා එයා දෙකින් වැඩි කරනවා හරි මංකිව්වා වීබෙදීම දෙකල් කියලමට ලැබෙනවා කියලා පලවෙනි උ ප්‍රසංවාදය පලම් ප්‍රසංවාදය මට ලැබෙනවා එප් සමානයි වීබෙදීම දෙකයිඒල්ක ම මේක ලියගන සමානයිනටනට් කියන කවද වබදීම දෙයිිය එහෙම නම් ඔගලන් පේන වදීමයිල් කල්ලම් මෙතන හදාගෙන තියෙන ම්ම එහෙම නම් අ නෝ ග මෙතට ආදසි කරනතමට ලැබෙනවා එ සමානයි එන් වතාවත් දෙක ඒයන්නේ එප් සමානයි දෙනෝ මේ අවස්ථයි සංඛ්‍යාතය පලමි අවස්ථාවේ තරන්ග සංක්‍යාතය වගේ දෙගුණයක්